පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියනවා 77 ඒගොල්ලෝ ගෙවල් ගිනි තිබ්බලු. තාත්තට මැරෙන්න උනේ ඒ නිසාලු. ආයි 2000 ගණන් ගිනි තිබ්බලු. මේ අරගලේ ගිනි තුන්වෙනි පාරලු. ඉතින් 77 දෙයියනේ ගිනි තියලා දෙන්නේ කවුද? ජේ.ආර්. ගියාණ්ඩුවේ. දැන් ඊට පස්සේ Tamanට ඕන ඕන දේවල් කරනවා. දැන් මෑතමක තමයි ගුරුන්දි විහාරයේ ප්‍රශ්නේදී අපිට ජනාධිපතිතුමා රටපාලනය කරන පැත්තකින් තියලා ඉතිහාසය කියලා දෙන්නේ නෝ. ඒකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්තුමා ඒ ඉතිහාසය වැරදි කියලා කිව්වම ඵලයන් ගෙදර. Sit down and go home. Sit down and go home. Sit down. Shut up. මේ තමයි රනිල් ක්‍රිෂ්ණ මහත්තයාගේ පාලන ක්‍රමයේ වචන. Tamanට විරුද්ධ නම් go home. මම මන්දක ගම්මන්පිල මහත්තයත් ඒ ඉතිහාස කතාව මම ඉතිහාසය කියලා දෙන්න යන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතිහාසය කතාවට විරුද්ධ නම් පුරාවිද්‍යා මොසාරි ගෙදර යන්නට ඕනේ. ආණ්ඩුව විදුලි බිල වැඩි කරනකොට විදුලි බිල වැඩි කරන්න එපයි කියලා මහජන උපයෝගී දකුණු සභාපති කිව්වනම් ඒ සභාපති ගෙදර යන්න ඕනේ. ගෙදර ගියා. ගෙදර යන්න කියලා මේ පුරාවිද්‍යා කොමසාරි ජෙනරාල් නම් කොන්ද කෙලින් තියාගෙන ඉල්ලාස් වෙලා ගියා. අර ඉල්ලාස් නොවනකොට පාර්ලිමේන්තු යෝජනා ගිරලා දැම දුක්ට. හැබැයි Tamanට උදව් කරනවා නම් දැන් මැතිවරණ කල් දාන්න මැතිවරණ කොමිෂමේ උදව් කරපු නොවනා Thank you very much කියලා ආණ්ඩුකාරය කියලා දෙමු උතුරට. Thank you very much. දැන් මේ රටේ මේ 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 ක්‍රමය මොකක්ද මේ? ඡන්දයෙන් පත් වෙච්ච අය පැත්තකින් තියලා ඡන්දයෙන් පරදුණු අය ජනාධිපති වෙනවා. මෑතකදී පත් කරපු ආණ්ඩුකාරවරුන් 4 දෙනාගෙන් 3 දෙනෙක්ම ඡන්දයෙන් පරදුණු අය. අර මැතිවරණ කොමිෂමේ නෝනාට තෑග්ගක් දුන්නා ඡන්ද කැල් දැමීම සඳහා මැතිවරණ කොමිෂම ස්තුල කරගෙන ගිය වෙලේට ආණ්ඩුකාරය කළ උතුරේ නැගිටින ආණ්ඩුකාරවරයා පහුගිය මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ලකුණ යටතේ CWC තරඟ කරපු කෙනා. වයඹ පොහොට්ටුවේ ඉන්නලා ඊළඟට ලයිස්තුවේ ඉන්න කෙනා. හැබැයි ඒ පොහොට්ටුව ඉල්ලට ඒගොල්ලෝ ඔක්කොම කපුටාගේ පිළේ. ඊළඟට ඊයේ පෙරේද පත් කරා එක්සත් ජාතික පක්ෂයෙන් නුවන්ලිය දිස්ත්‍රික්කයට ඡන්ද ඉල්ලපු කෙනා. පරාදයි. එතකොට ජනතාව එපයි කියලා පරද්දපු කෙනා ජනාධිපති. ජනතාව එපයි කියලා පරද්දපු අය දැන් ආණ්ඩුකාරවරු වෙනවා. මම පුදුම වෙන්නේ නැහැ ළඟදීම ජනතාවගේ ඡන්දයෙන් පෙරදුණු කෙනෙක් ආරක්ෂක ලේකම් වුණොත් එහෙම කියලා. මම එහෙම දැනෙනවා. ජනාධිපතිතුමාගේ වටේ ඉන්න ඡන්දයෙන් පෙරදුණු අය උපදේශක හැටියට ඉන්න ප්‍රමාණය දිහා බැලුවම ඊළඟ ආරක්ෂක ලේකම් එහෙම ඡන්දයෙන් පෙරදුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. මම කියාගෙන යන්නේ ජනාධිපතිතුමා දැන් හිතනවා මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඇයි මම ඡන්දයෙන් පැරදිලා ජනාධිපති වුණේ මට ජනතාවට කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මාව එලෙව්වා. මං ඒගොල්ලෝ ගණන් ගන්නෑ. මගේ ලොක්කා මම. ව්‍යවස්ථාදායකය උඹලා මට විරුද්ධව හොරා කියලා ඇවිල්ලා දැන් උඹලා මගේ පිටින් පොට්ටුවේ මන්ත්‍රීවරු අදින රනිල් සරණං ගච්ඡාමි. ඒගොල්ල බුද්ධ සරණං ගච්ඡාමි කියන්නේ නැහැ දැන්. ඒගොල්ල රනිල් සරණං ගච්ඡාමි කියන්නේ. එතකොට ඒගොල්ල රනිල්ගේ පිටේ ඉන්නවා ඇමති කඩු සූප්පු කරන්න බලාගෙන. ඇමතිකම් 30ක් ඇමතිකම් 10ක් තව ඉතුරුයි කැබිනට් එකේ. ඒ 10 පෙන්න 30ක් විතර පෝලිම එනවා. ලස්සනට කඩේ යනවා. රනිල් කියන්නේ මොකද්ද ඒකට අත උස්සනවා. අනේ මට නිින්ද යන්නේ නැහැ රනිල් මාත්‍යා හිර යනකම් කියපු කට්ටිය. දැන් මේ හොඳට නිදාගෙන ඉන්නේ රනිල් මහත්තයා ඉන්නකන් විතරයි. රනිල් මහත්තයා ගියොත් නම් අපිට නිදි නෑ කියලා තමයි කියන්නේ. මේ ළඟදිත් මම දැක්කා හොරෝපදානේදී පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියනවා 77 ඒගොල්ලෝ ගෙවල් ගිනි තිබ්බලු. තාත්තට මැරෙන්න උනේ ඒ නිසාලු. ආයි 2000 ගණන් ගිනි තිබ්බලු. මේ අරගලේ ගිනි තුන්වෙනි පාරලු. ඉතින් 77 දෙයියනේ ගිනි තියලා දෙන්නේ කවුද? ජේ.ආර්. ගියාණ්ඩුවේ. ඔය කියන 2000 ගණන් වල ගේ කිදිනු කවුද මේ රටේ අගමැති? රනිල් වික්‍රමසිංහ.
ජයාරලාගේ රනිල්ලාගේ ආණ්ඩුව වලින් ගිනි තියපු ඒවා කියනවා කිය කියා රනිල් ජනාධිපතිගෙන් ඡන්දය දෙනවා. බන්නක ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ එතුමා ඒ ලැසිම කියනවා යහපාලන ආණ්ඩුව ආර්ථිකය විනාශ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා බාර දුන්නකොට මෙච්චරයි ආර්ථික වර්ධන වේගය, යහපාලන ආණ්ඩුව මෙච්චරයි විනාශ කරා. යහපාලන ආණ්ඩුව කියලා කියන්නේ රනිල්නේ. ජනාධිපති මෛත්‍රීපාල වුණාට දෙන්න එකතු වෙලා වැඩේ කරත් අන්තිම දවස්වල රනිල් එළවන්න කටයුතු කරනවා මෛත්‍රීපාල මහත්තයා. එතකොට රනිල් වික්‍රමසිංහ තවුරු ආර්ථිකය කෑවේ විනාශ කරේ. හැබැයි රනිල් ජනාධිපති කරන් ඡන්දය දෙනවා.